පාසල් විෂයමාලාවේ 10 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ පෙළපතට අදාළව ඉදිරිපත් කරන කිටි ප්‍රශ්නෝත්තර මාලාවේ පළවෙනි වීඩියෝව තමයි අද අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. මේ පාඩම යටතේ ඉදිරිපත් කරන එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැමැති පාඩම යටතේ ඉදිරිපත් කරන ප්‍රශ්නමාලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි අපිට මේ දකින්නට ලැබෙන්නේ. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් ලෙස ලෝකේ වඩාත් පිළිගැනීමට ලක් වී ඇත්තේ ඇයි කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. මේ ප්‍රශ්න කිහිපය අපි කලින් කෙටි වීඩියෝවකින් අත්හදා බැලීමක් ලෙස ප්‍රශ්න කිහිපයක් අපි ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ළමයින්ගේ ඉල්ලීම මත තමයි දිගටම මේ විදිහට මේ පාඩම්වලට අදාළව කෙටි ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ පාලන ක්‍රමයක් ලෙස ලෝකේ වඩාත් පිළිගැනීමට ලක් වී ඇත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ මොකද්ද කියලා. ජනතා සහභාගීත්වයේ මත සිදුවන පාලන ක්‍රමයක් නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් විදිහට ලෝකේ වඩාත් පිළිගැනීමට ලක් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. අතීතයේ ලෝකේ භාවිතා වූ පාලන ක්‍රම දෙකක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. අතීතයේ ලෝකේ භාවිතා වුණ පාලන ක්‍රම දෙකක්. රාජාණ්ඩු ක්‍රමය හා රදළ ආණ්ඩු ක්‍රමය කියන්නේ අතීතයේ ලෝකේ භාවිතා වුණ පාලන ක්‍රම දෙකක්. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. ජනතාව විසින් ඔවුන්ගේ පාලනය සඳහා පවත්වාගෙන යන පාලන ක්‍රමය මොකක්ද කියලා අහන්නේ. ජනතාව විසින් තමන්ගේ පාලනය සඳහා පවත්වාගෙන යන පාලන ක්‍රමය හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය විදිහට. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද බලමු. ග්‍රීසියේ ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ පාලන කටයුතු සිදුවේ කිනම් පාලන ක්‍රමය පදනම් කරගෙනද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ග්‍රීසියේ ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ පාලන කටයුතු සිදුවුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පදනම් කරගෙන. ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනයක් නම් කරන්න කියලා තමයි පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ. ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනයක් තමයි පුරවැසි සභාව කියන්නේ. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ පුරවැසි සභාවට සහභාගී වීමට අවස්ථාව නොලැබුණේ කාටද කියලා. සුවිශේෂී පිරිසකට ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ පුරවැසි සභාවට සහභාගී වීමේ අවස්ථාව අහිමි කරලා තිබ්බා. කාටද ඒ අවස්ථාව අහිමි වුණේ? කාන්තාවන්ට, වහලුන්ට හා විදේශිකයන්ට. ඇතන්ස් ප්‍රෞර රාජ්‍යයේ පුරවැසි සභාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යන යෙදුමින්, යන වචනයෙන්, යන සංකල්පයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනාම සම්බන්ධ වීම. තීන්දු ගැනීමේ රටක පාලනයක් සිද්ධ කරනකොට, රාජ්‍යයක පාලනයක් සිද්ධ කරනකොට තීන්දු ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනාම සම්බන්ධ වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා හඳුන්වනවා. ඊළඟට අටවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් පැවති ඉන්දියාවේ ජනපදය මොකක්ද කියලා. ඉන්දියාවේ සුවිශේෂී ජනපදයක් තිබුණා. මේ ජනපදයේ ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ පැවතුන පාලන ක්‍රමය තමයි සමූහාණ්ඩු පාලන ක්‍රමයක්. මෙන්න මේ ඉන්දියාවේ, එහෙම නැත්නම් මේ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් පැවතුන ඉන්දියාවේ සුවිශේෂී ජනපදය තමයි වජ්ජි ජනපදය. ඊළඟට නවවෙනි ප්‍රශ්නය ඇතැම් පෙරදිග රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත පාලන ක්‍රම තිබූ බවට. අන්නේ ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තිබූ බවට උදාහරණයක් තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඇතැම් පෙරදිග රටවල අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත පාලන ක්‍රම තිබූ බවට හොඳම උදාහරණය තමයි වජ්ජීන්ගේ සප්ත අපරිහානී ධර්ම. වජ්ජි පාලකයන් විසින් අපරිහානී ධර්ම අනුගමනය කිරීම නිසාම ඒ වජ්ජි ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ දකින්නට ලැබුණා. ඊළඟට 10වෙනි ප්‍රශ්නය තමයි ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට 15 වන සියවස දක්වා
යුරෝපයේ පැවති සමාජ ක්‍රමය යුරෝපයේ පැවති සමාජ ක්‍රමය මොකද්ද කියලා අහන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ පටන් 15 වන සියවස දක්වා ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ සිට 15 වන සියවස දක්වා යුරෝපයේ පැවති සමාජ ක්‍රමය තමයි වැඩවසම් සමාජ ක්‍රමය වැඩවසම් සමාජ ක්‍රමය ඊළඟට 11 වෙනි ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ස්වරූප දෙක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ස්වරූප දෙකක් තියෙනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ස්වරූප දෙක මොනවාද කියලා තමයි අහන්නේ අපි මේ ප්‍රශ්නමාලාවෙන් ඉතාම සරල ප්‍රශ්නමාලාවකින් ආරම්භ කරලා පසුවට අපි ගැඹුරු සංකල්ප ඇතුළත් කරලා ගැඹුරින් ප්‍රශ්නමාලාවක් ඉදිරිපත් කරනවා ඒවට පිළිතුරු සාකච්ඡා කරනවා අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ස්වරූප දෙක මොනවාද කියලා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ස්වරූප දෙක වෙන්නේ සර්වජන ඡන්ද බලය යනු කුමක්ද? ඉතාම සරල ප්‍රශ්න හා ඉතාම සරල පිළිතුරු තමයි අපි මේ වයින් බලාපොරොත්තු වෙන්නේ මූලික හැඳින්වීමක් මේ විෂයට ප්‍රවේශ වන දරුවන්ට ලබා ගැනීම සඳහා. සර්වජන ඡන්ද බලය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ස්ත්‍රී පුරුෂ භාවය, ජන වර්ගය, රැකියාව, ආදායම. ස්ත්‍රී පුරුෂ භාවය, ජන වර්ගය, රැකියාව, ආදායම ආදිය මෙන්න මේ වගේ කරුණු සලකන්නේ නැතුව ජනතාවට පිරිනමන ඡන්ද බලය ස්ත්‍රී පුරුෂ භාවයේ ජන වර්ගයේ රැකියාව ආදායම වගේ කරුණු නොසලකා පිරිනමන ඡන්ද බලය තමයි සර්ව ජන ඡන්ද බලය විදිහට හඳුන්වන්නේ ඊළඟට 13 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීමට භාවිතා කරන ප්‍රධාන නිර්ණායක මොනවාද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ මොකටද මේ නිර්ණායක භාවිතා කරනවා කියන්නේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීමට ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන නිර්ණායක දෙකක් තියෙනවා ඒ තමයි භූමිය හා ජනගහනය භූමිය හා ජනගහනය තමයි ප්‍රධාන වශයෙන් පදනම් කරගන්නේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සඳහා ඊළඟ ප්‍රශ්نين අහන්නේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කරනු ලබන්නේ කවර ආයතනය මගින්ද කියලා කවර ආයතනය මගින්ද ප්‍රධාන වශයෙන් මේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සිද්ධ කරන්නේ මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිසම් සභාව මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිසම් සභාව විසින් තමයි ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සිද්ධ කරන්නේ ඊළඟට අහන්නේ සුවිශේෂී සංකල්පයක් අපි නිතරම කතා කරන සංකල්පයක් ඒ තමයි නිදහස යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අහන්නේ දැන් අපි අර කලින් සඳහන් කරපු විදිහට ඔයාලගේ අදහස් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරාන් පස්සේ වීඩියෝව නතර කරලා ටික මොහොතකට ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් පෙළ පොත බලලා පෙළ පොත ඇසුරින් ඒ පිළිතුර ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ලියන්න බලන්න ඊට පස්සේ වීඩියෝව ප්ලේ කරලා ඔබේ පිළිතුරයි පෙළ පොතේ පිළිතුරයි හොඳින් ගලපලා ඔබ ඉදිරිපත් කළ පිළිතුරයි හොඳින් ගලපලා බලන්න ඊට පස්සේ නිවැරදි පිළිතුර හොඳින් තෝරාගන්න ඔබට හැකියාව තියෙනවා දැන් අපි බලමු නිදහස කියන සංකල්පයේ ඇත්තටම සාමාන්‍ය සරල අදහස මොකක්ද කියලා තම දේශපාලන ආර්ථික හා සමාජීය අවශ්‍යතා ඉටු කරගන්න පුද්ගලයාට සමාජයෙන් ලැබෙන ඉඩකඩ සමාජයේ ලැබෙන ඉඩ හසර තමයි නිදහස විදිහට අදහස් කරන්නේ මේ අපි ඉදිරිපත් කරන්නේ සරල සහ මූලික අදහස මේ නිදහස කියන සංකල්පයට අදාළ වෙන නිදහස පිළිබඳව විවිධ මතිමතාන්තර නිර්වචන රැසක් ඉදිරිපත් වෙලා තිනවා ඒවා අපි පසුවට කතා කරමු දැන් දැනට අපි සරලව මතක තියාගත යුතු කාරණේ තමයි නිදහස කියන්නේ තමන්ගේ දේශපාලන ආර්ථික සමාජීය මේ කියන අවශ්‍යතා ඉටු කරගන්න පුද්ගලයාට සමාජයෙන් ලැබෙන ඉඩකඩ සෑම අයෙකුටම සමාන අවස්ථා ලබා දීම හැඳින්වෙන්නේ කවර නමින්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ සෑම අයෙකුටම සමාන අවස්ථා ලබා දීම අපි දන්නවා හඳුන්වන්නේ සමානාත්මතාවයේ විදිහට ඊළඟට අයිතිවාසිකම් යන සංකල්පෙන් අදහස් කරන්නේ කුමක්ද ඊළඟ ප්‍රශ්නේ තමයි අයිතිවාසිකම් කියන සංකල්පෙන් අදහස් කරන්නේ කුමක්ද අපිට මේ නිදහස සමානාත්මතාවය අයිතිවාසිකම් වගේ සංකල්ප පිළිබඳව මූලිකව හඳුනා ගැනීම වැදගත් වෙනවා මේ 10 ශ්‍රේණිය පෙළ පොත සහ ඉන් ඉදිරියට 11 ශ්‍රේණියේදී කරුණු අධ්‍යයනය කිරීමේදී අයිතිවාසිකම් කියන සංකල්පයෙන් අදහස් කරන්නේ මොකද්ද මිනිසාට තම සමාජ ජීවිතය පරිපූර්ණ කර ගැනීමට මොකටද තමන්ගේ සමාජ ජීවිතය පරිපූර්ණ කරගන්න සම්පූර්ණ කරගන්න සමාජයෙන් ලැබෙන හිමිකම්
සමාජයෙන් ලැබෙන හිමිකම් වර්ගයක් තමයි ආදිවාසිකම් කියන්නේ මොකටද මිනිසාට තමන්ගේ සමාජ ජීවිතය පරිපූර්ණ කරගන්න ඊළඟට 18 වන ප්‍රශ්නය මානව ආදිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මානව ආදිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරන ලද්දේ කවුරුන් විසින්ද මේ මානව ආදිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරේ ක්‍රිස්තු වර්ෂ 1948 දෙසැම්බර් 10 වෙනිදා තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ මානව ආදිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරේ ඊළඟට 19 වෙනි ප්‍රශ්නය ජාතික රාජ්‍යයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ හතරක් තියෙනවා ජාතික රාජ්‍යයක දකින්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ හතරක් තියෙනවා අන්නේ ලක්ෂණ හතර නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මොනවාද ජාතික රාජ්‍යයක දකින්නට පුළුවන් ප්‍රධාන ලක්ෂණ හතර භූමිය ජනගහණය ආණ්ඩුව ස්වාධිපති බලය භූමිය ජනගහණය ආණ්ඩුව ස්වාධිපති බලය කියන ලක්ෂණ හතර තමයි ප්‍රධාන වශයෙන්ම ජාතික රාජ්‍යයක අපිට දකින්න පුළුවන් වෙන්නේ ඊළඟට 20 වෙනි ප්‍රශ්නය තවත් සරල ප්‍රශ්නයක් ඒකීය රාජ්‍යයක් යනු කුමක්ද ඒකීය රාජ්‍යයක් යන්නට අපි සරලව දෙන නිර්වචනය එහෙම නැත්නම් සරලව හඳුන්වන්නේ කොහොමද අපි ඒකීය රාජ්‍යයක් යන්න අපි අර කලින් සඳහන් කරා වගේ මෙන්න මේ වගේ මූලික සංකල්ප පිළිබඳව ගැඹුරු විස්තර විවේචන ඒ වගේම විවිධ මතධාරීන් විසින් දේශපාලනඥයන් දේශපාලඥයන් විසින් විවිධ මතධාරීන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා ඒවා අපිට පසුවට ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් නමුත් මුලින් මූලිකව අනිවාර්යෙන් අපි මේ සංකල්ප හඳුනාගෙන සිටිය යුතුමයි මූලිකව මේ කියන සංකල්ප මොකද්ද ඒකීය රාජ්‍යයක් යන්නෙන් අදහස් කරන්නේ එක් මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒක රාසී වූ රාජ්‍යයක් එක් මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒක රාසී වුණ රාජ්‍යයක් හඳුන්වනවා ඒකීය රාජ්‍යයක් විදිහට 21 වෙනි ප්‍රශ්නය තමයි ආණ්ඩුවක් සමන්විත වෙන ප්‍රධාන ආයතන තුන ආණ්ඩුවක් ප්‍රධාන වශයෙන් ආයතන තුනකින් සමන්විතයි මොනවාද මේ ප්‍රධාන ආයතන තුන එහෙම නැත්නම් ආණ්ඩුවක් සමන්විත වෙන ප්‍රධාන ආයතන තුන වෙන්නේ විවස්ථාදායකය විධායකය අධිකරණය ආණ්ඩුවක් සමන්විත වෙන ප්‍රධාන ආයතන තුන තමයි විවස්ථාදායකය විධායකය අධිකරණය කියන්නේ ඊළඟ ප්‍රශ්نين අහන්නේ විධායකයේ ප්‍රධානම කාර්ය මොකද්ද කියලා විධායකයේ ප්‍රධානම කාර්ය මොකද්ද කියලා තමයි අහන්නේ දැන් ඔබට පුළුවන් ඔබේ අදහස මන්දකට වීඩියෝ නතර කරලා ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරාම තමයි ඔබේ මතකය නැවත අවදි කිරීමක් ඔබේ මතකය උරගා බැලීමට ඔබට හැකියාව අවස්ථාව ලැබෙන්නේ. අපි බලමුද විධායකයේ ප්‍රධානම කාර්යය මොකද්ද කියලා. අපි දන්නවා විවස්ථාදායකය විසින් තමයි ප්‍රධාන වශයෙන් රටක රාජ්‍යයක නීති පැනවීම ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ විවස්ථාදායකයේ පනවන නීති ක්‍රියාත්මක කිරීම සිද්ධ කරන ආයතනය තමයි විධායකය. විධායකයේ ප්‍රධානම කාර්යය තමයි මේ විවස්ථාදායකයේ පනවන නීති ක්‍රියාත්මක කිරීම. ඊළඟට 23 වෙනි ප්‍රශ්නේ. ජනාධිපති ආණ්ඩුක්‍රමයක විධායකයේ ප්‍රධානියා කවුද? ජනාධිපති ආණ්ඩුක්‍රමයක විධායකයේ ප්‍රධානියා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක විධායකයේ ප්‍රධානියා වන්නේ අපි හොඳින් දන්නවා ජනාධිපතිවරයා ජනාධිපතිවරයා තමයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක විධායකයේ ප්‍රධානියා වෙන්නේ ඊළඟට නූතන රාජ්‍යන්හි දක්නට ලැබෙන මූලික ආණ්ඩුක්‍රම දෙක නූතන රාජ්‍යන්හි දක්නට ලැබෙන මූලික ආණ්ඩුක්‍රම දෙකක් තියෙනවා අන්නේ මූලික ආණ්ඩුක්‍රම දෙක තමයි මේ ප්‍රශ්نين අහන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයයි ජනාධිපති ආණ්ඩුක්‍රමයයි තමයි මූලික වශයෙන්ම නූතන රාජ්‍යන්හි දක්නට ලැබෙන ආණ්ඩුක්‍රම දෙක පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයයි ජනාධිපති ආණ්ඩුක්‍රමයයි ඊළඟට 25 වෙනි ප්‍රශ්නයේ පළවෙනි පාඩම ඇසුරින් ඉදිරිපත් කරන පුරවැසියන්ගේ බාහිර චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් පනවනු ලබන රීති සමුදාය මොකටද පුරවැසියන්ගේ බාහිර චර්යාව පාලනය කිරීම සඳහා කවුද පනවන්නේ රාජ්‍ය මගින් මොනවාද පනවන්නේ රීති සමුදාය මෙන්න මේ රීති සමුදාය හඳුන්වන සුවිශේෂී නාමය මොකක්ද කියලා තමයි අහන්නේ මේකත් ඇත්තටම ඉතාම පහසු ඒ වගේම සරල ප්‍රශ්නයක් නමුත් අපිට මේ පෙළපොත්වල ගැඹුරු කරුණු සොයා බලන්න
ගවේෂණය කරන්න වටහා ගන්න තීරු ගන්න අනිවාර්යයෙන් මේ සංකල්ප ටික හොඳින් අවබෝධ කරගෙන තිබිය යුතුමයි. එතකොට අපි බලමු එහෙනම් පුරවැසියන්ගේ බාහිර චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් පණවනු ලබන රීති සමුදාය හඳුන්වන සුවිශේෂී නාමය මොකද්ද? නීති කියන නාමයෙන් තමයි මේ පුරවැසියන්ගේ බාහිර චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් පණවන ලබන රීති සමුදාය හඳුන්වන්නේ. බලය බෙදා හැරීම කියන දෙවෙනි පාඩමට අදාළව ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්න හා පිළිතුරු මාලාව. අපි බලමු මේ පාඩමෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න මාලාවේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි බලයේ අවසාන හිමිකරුවා කවුද කියන ප්‍රශ්නේ. කවුද බලයේ අවසාන හිමිකරුවා වන්නේ? මේ බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියන පාඩම යටතේ සාකච්ඡා කරන අපිට හමු වෙන මුලින්ම හමු වන වැදගත් කාරණයක් තමයි මේ. කවුද ඇත්තටම බලයේ අවසාන හිමිකරුවා වෙන්නේ? බලයේ අවසාන හිමිකරුවා වෙන්නේ මහ ජනතාව. මහ ජනතාව තමයි බලයේ අවසාන හිමිකරුවා වෙන්නේ. අපි මේ විදිහට ඊටම සරල ප්‍රශ්න මාලාවක් තමයි මුලින් ඉදිරිපත් කරන්නේ. ඊට පසුව තමයි මේ පෙළපොත ඇසුරින් ඉදිරිපත් කරන සංකීර්ණ ප්‍රශ්න, එහෙම නැත්නම් ටිකක් ගැඹුරින් අහන ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. පරමාධිපත්‍ය බලයට අයත් වන ක්ෂේත්‍ර තුන නම් කරන්න කියලා තමයි දෙවෙනි ප්‍රශ්نين අහන්නේ. පරමාධිපත්‍ය බලයට අයත් වන ක්ෂේත්‍ර තුන වන්නේ පාලන බලය, ඡන්ද බලය හා මූලික අයිතිවාසිකම්. පාලන බලය, ඡන්ද බලය හා මූලික අයිතිවාසිකම් තමයි මෙන්න මේ කියන ක්ෂේත්‍ර තුන තමයි පරමාධිපත්‍ය බලයට අයත් වෙන්නේ. ඊළඟට බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියන පාඩමෙන් ඉදිරිපත් කරන තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක බලය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? කුමක්ද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලය යන්නෙන් අදහස් කරන්නේ? දැන් ඔබේ මතකය අවදි කරගන්න, ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් වෙනම පොතක ලියන්න පුරුදු වෙන්න, ඊට පස්සේ ඔබේ මතකය තවත් වර්ධනය කරගන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රජාතන්ත්රවාදී රාජ්‍ය ක්‍රමයක ඇත්තටම බලය යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. රාජ්‍යයේ පාලන කටයුතු පවත්වාගෙන යාමට එම රජයට ඇති හැකියාව, රාජ්‍යයේ පාලන කටයුතු පවත්වාගෙන යාමට එම රජයට තියෙන හැකියාව, ඇති හැකියාව තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක බලය යන්නෙන් අදහස් කරන්නේ. ඊළඟට මේ පාඩමෙන් අහන හතරවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අහන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සඳහන් වන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කීවෙනි ව්‍යවස්ථාවේද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. කීවන ව්‍යවස්ථාවේද ඇත්තටම ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සඳහන් වෙන්නේ? මේකට උත්තරේ වෙන්න ඕනි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළව. හතරවන ව්‍යවස්ථාවේ, කියන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතරවන ව්‍යවස්ථාවේ තමයි ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සඳහන් වෙන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට යමු. බලය විමධ්‍යගත කිරීම. බලය විමධ්‍යගත කිරීම යන්නේ අදහස් වන්නේ මොකද්ද කියලා තමයි පස්වෙනි ප්‍රශ්نين අහන්නේ. මොකද්ද ඇත්තටම අදහස් වෙන්නේ බලය විමධ්‍යගත කිරීම යන්නේ? මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක්, සියලුම බලතල නෙමෙයි, මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම තමයි බලය විමධ්‍යගත කිරීම යන්නෙන් අදහස් වෙන්නේ. හයවෙනි ප්‍රශ්නය. ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු, ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු හැඳින්වෙන්නේ කවර නමින්ද කියලා තමයි හයවෙනි ප්‍රශ්نين අහන්නේ. මොන නමින්ද ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු හැඳින්වෙන්නේ? ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු හඳුන්වන්නේ කැන්ටන් කියන නමින්. කැන්ටන් කියන නමින් තමයි ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු හැඳින්වෙන්නේ. ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ. ඒකීය ආණ්ඩු ක්‍රම පවතින රාජ්‍යයන් තුනක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ.
ඒකීය රාජ්‍යයන් ගණනාවක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නෙන් අපි සංඛ්‍යාවක් විදිහට ඒකීය රාජ්‍යයන් ඒකීය ආණ්ඩු ක්‍රම පවතින රාජ්‍යයන් තුනක් නම් කරන්න කියලා තමයි මෙතනින් අහන්නේ. ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය කියන්නේ ඒකීය ආණ්ඩු ක්‍රම පවතින රාජ්‍යයන් තුනක්. අටවෙනි ප්‍රශ්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් සහිත රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ මොන නමින්ද කියලා අහන්නේ. එහෙම නැත්නම් ඒකීය ආණ්ඩු ක්‍රමයක් සහිත රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන නම කුමක්ද කියලා තමයි අටවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. මොකද්ද ඒකීය ආණ්ඩු ක්‍රමයක් සහිත රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන නම? හරිම ලේසි, ඉතාම සරල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට පිළිතුර තමයි, එහෙම නැත්නම් ඒකීය ආණ්ඩු ක්‍රමයක් සහිත රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ පාර්ලිමේන්තුව නමින්. පාර්ලිමේන්තුව නමින්. ඊළඟට නවවෙනි ප්‍රශ්නය. බලය විමධ්‍යගතකරණය. බලය විමධ්‍යගතකරණය යන සංකල්පය ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පාලන ක්‍රමවල දක්නට ලැබුණු බවට උදාහරණයක් දක්වන්න. බලය විමධ්‍යගතකරණය ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ තිබ්බද? එහෙනම් ඒ බවට උදාහරණයක් දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. පණ්ඩුකාභය රජු විසින් ගම්බහාර, එහෙම නැත්නම් ගාමිණී වැනි නිලධරයන් පත් කිරීම සිද්ධ කරා. කවුරු විසින්ද? පණ්ඩුකාභය රජු විසින්. ඉතා ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ. ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ මෙන්න මේ කියන විදිහට පණ්ඩුකාභය රජු විසින් ගම්බහාර, ගාමිණී වගේ නිලධරයන් පත් කිරීම තුලින් පැහැදිලි වෙන්නේ, තහවුරු වෙන්නේ මොකද්ද? බලය විමධ්‍යගතකරණය කියන සංකල්පය ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පාලන ක්‍රමවල තිබූ බව. ඊළඟට 10වෙනි ප්‍රශ්නය. ඒකීය ආණ්ඩු ක්‍රමයක් පැවතීමේ වාසියක් දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ඒකීය ආණ්ඩු ක්‍රමයක් පවතින රටවල ඇත්තටම වාසි ගණනාවක්, ඒ වගේම ආවාසි විවිධ කරුණු අපිට මේ දෙපැත්තටම ගලපන්න පුළුවන්. නමුත් අපි එක් කාරණයක් විතරක් ඉදිරිපත් කරමු, අනිත් කාරණා මතක තියාගන්න, මතක් කරගන්න. ඒකීය ආණ්ඩු ක්‍රමයක් පැවතීමේ වාසියක් තමයි ඉක්මනින් හා පහසුවෙන්, ඉක්මනින් හා පහසුවෙන් ආණ්ඩුවට තීරණ ගන්න පුළුවන්. ඉක්මනින් හා පහසුවෙන් ආණ්ඩුවට තීරණ ගන්න පුළුවන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් පවතින රාජ්‍යයක. ඊළඟට අපි 11වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. 11වෙනි ප්‍රශ්නෙන් අහන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රධානම ලක්ෂණය. සංධීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ ගණනාවක් තියෙනවා. නමුත් සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රධානම ලක්ෂණය තමයි මෙතනදී අහන්නේ. සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රධානතම ලක්ෂණය තමයි රාජ්‍යයේ බල අධිකාරිය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදී තිබීම. රාජ්‍යයේ බල අධිකාරිය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදී තිබීම තමයි සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ඊළඟට අපි යොමු වෙන්නේ 12වෙනි ප්‍රශ්නෙට. සංධීය ආණ්ඩු ක්‍රම හැඳින්වීමට යොදන තවත් නමක් ලියන්න කියලා තමයි අහන්නේ. ඉතාම සරල පහසු ප්‍රශ්නයක්. සංධීය ආණ්ඩු ක්‍රම, එහෙම නැත්නම් සංධීය ආණ්ඩු හැඳින්වීමට යොදන තවත් නමක් තමයි ෆෙඩරල් ආණ්ඩු කියන්නේ. ෆෙඩරල් ආණ්ඩු කියන්නේ සංධීය ආණ්ඩු හැඳින්වීමටම යොදන තවත් නමක්. ඊළඟට 13වෙනි ප්‍රශ්නය. සංධීය ආණ්ඩු ක්‍රම පවතින රටවල් තුනක් නම් කරන්න කියලා මේ ප්‍රශ්نين අහන්නේ. සංධීය ආණ්ඩු ක්‍රම පවතින රටවල් තුනක්. සංධීය ආණ්ඩු ක්‍රම පවතින රටවල් තුනක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ, ස්විට්සර්ලන්තයේ, ඕස්ට්‍රේලියාව කියන්නේ සංධීය ආණ්ඩු ක්‍රම පවතින රටවල් තුනක්. ඊළඟට 13වෙනි ප්‍රශ්නය. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන නියෝජිතයා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන නියෝජිතයා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මේ කරුණ වැදගත් වෙන්නේ අපිට පළාත් සභාවක ආයතනික ව්‍යූහය ගැන කතා කරනකොට තමයි අපිට මෙන්න මේ නියෝජිතයා හමු වෙන්නේ. මෙන්න මේ නියෝජිතයා මතුවෙන්නේ එතනදී තමයි. මේ නියෝජිතයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන නියෝජිතයා තමයි
ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාරවරයා තමයි මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන නිලධාරියා නියෝජිතයා වෙන්නේ බහු සංස්කෘතික සමාජය නැමැති පාඩම යටතේ ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නෝත්තර සාකච්ඡාමය වීඩියෝවේදී මුලින්ම අපි සාකච්ඡා කරන ප්‍රශ්නය තමයි මේ ඔබට දකින්නට ලැබෙන්නේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද අහන්නේ කියලා විවිධ භාෂා විවිධ ආගම් ඇදහිලි වැනි විවිධතා සහිත සමාජ ක්‍රම සමාජ විද්‍යාඥයින් විසින් හඳුන්වන්නේ කවර නමින්ද කියලා තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ විවිධ භාෂා විවිධ ආගම් ඇදහිලි වැනි විවිධතා සහිත සමාජ ක්‍රම සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ කොහොමද මොන නමින්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ දැන් අපි කලින් වීඩියෝ වලදී විදිහටම වීඩියෝව ඔබ මතක කොහොමම නතර කරලා ඔබේ පිළිතුර මතකයෙන් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ඔබේ පිළිතුර වෙනම පොතක ලියන්න පුරුදු වෙන්න එහෙමත් නැත්නම් පෙළ පොතේ මේ කොටසට අදාළ පාඩම බලාගෙන හරි පිළිතුර ඉදිරිපත් කරලා ඊට පස්සේ බලන්න නිවැරදි පිළිතුර මොකද්ද කියලා. මෙන්න මේ විදිහට කරොත් තමයි ඔබට මේ ප්‍රශ්නවලට පිළිතුරු මේ පාඩම්වල වැදගත් කරුණු වඩාත් හොඳින් මතක හිටින්නේ. එහෙනම් අපි බලමු විවිධ භාෂා විවිධ ආගම් ඇදහිලි වැනි විවිධතා සහිත සමාජ ක්‍රම කොහොමද සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ බහුවිධ සමාජ විදිහට තමයි මේ විවිධ භාෂා විවිධ ආගම් ඇදහිලි වැනි විවිධතා සහිත සමාජ ක්‍රම සමාජ විද්‍යාඥයින් විසින් හඳුන්වන්නේ ඊළඟට අපි යොමු වෙන්නේ බහු සංස්කෘතික සමාජය නැමැති පාඩමේ දෙවෙනි ප්‍රශ්නය වෙත දෙවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද එකම රටක වුවද එහි සංස්කෘතිය බහුවිධතාවකින් යුක්තවන්නේ ඇයි කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ඇයි බහුවිධතාවකින් යුක්ත වෙන්නේ එකම රටක සංස්කෘතිය ඒකට මොකද්ද ඇත්තටම හේතුව වෙන්නේ අපි බලමු එහෙනම් එකම රටක වුවද එහි සංස්කෘතිය බහුවිධතාවකින් යුක්ත වන්නේ ඇයි කියලා බහුවිධ සමාජවල ජන කොටස් තම අනන්‍යතාව තහවුරු කර ගැනීමට විහිසීම නිසා බහුවිධ සමාජ කියන්නේ අපි දන්නවා විවිධ භාෂා විවිධ ඇදහිලි විවිධ ජන වර්ග වෙසෙන සමාජයක් මෙන්න මේ වගේ සමාජවල එහෙම නැත්නම් බහුවිධ සමාජවල ජන කොටස් තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්න තමන්ගේ භාෂාව ඉහළට ගේන්න තමන්ගේ ආගම මතු කරන්න උත්සාහ ගන්නවා මෙන්න මේ විහිසීම නිසා තමයි එකම රටක වුවත් එහි සංස්කෘතිය බහුවිධතාවකින් යුක්ත වෙන්නේ දැන් අපි යොමු වෙමු බහු සංස්කෘතික සමාජයේ නැමැති පාඩමේ තුන්වෙනි ප්‍රශ්නය වෙත තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද එකම රටක වුවද විවිධ සංස්කෘතීන් පවතී මෙම සංස්කෘතීන්ගෙන් යුක්ත සමාජය හඳුන්වන්නේ කවර නමින්ද කියලා තමයි අහන්නේ කියන්නේ එකම රටක වුවද විවිධ සංස්කෘතීන් පවතිනවා මෙන්න මේ විවිධ සංස්කෘතීන්ගෙන් යුක්ත සමාජය හඳුන්වන සුවිශේෂී නමක් තියෙනවා ඒ නම තමයි මේ ප්‍රශ්نين අහන්නේ කොහොමද හඳුන්වන්නේ එකම රටක විවිධ සංස්කෘතීන් පවතිනකොට ඒ සංස්කෘතීන්ගෙන් යුක්ත සමාජය කොහොමද හඳුන්වන්නේ බහු සංස්කෘතික සමාජය නමින් තමයි මේ සමාජය හඳුන්වන්නේ අපි වෙනත් විදිහකට කිව්වොත් බහු සංස්කෘතික සමාජයක් කියන්නේ මොකද්ද එකම රටකවත් විවිධ සංස්කෘතීන්ගෙන් යුක්ත සමාජයක් තියෙනවා නම් අන්න ඒ සමාජය තමයි බහු සංස්කෘතික සමාජය කියලා හඳුන්වන්නේ. දැන් අපි බහු සංස්කෘතික සමාජය නැමැති පාඩමේ හතරවෙනි ප්‍රශ්නයට යොමු වෙලා බලමු. හතරවෙනි ප්‍රශ්نين අහන්නේ දැනුම ඇදහිලි කලා නීති සිරිත් විරිත් ඒ වගේම මිනිසාගේ ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය මෙන්න මේ කියන සියලුම දේ පොදුවේ හඳුන්වන්න යොදන උචිතම වචනය මෙන්න මේ කියන දැනුම ඇදහිලි කලා සිරිත් විරිත් ඒ වගේම නීති මිනිසාගේ ඇබ්බැහිකම් හැකියාවන් මෙන්න මේ කියන සියල්ලම එකට ගත්තොත් මේ සියල්ලටම යොදන්න පුළුවන් පොදු තනි වචනය මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතාම සරල ලේසි ප්‍රශ්නයක්. හැබැයි මේ කරුණු ඉතාම වැදගත් ඉදිරියට ඔබට පාඩම් අධ්‍යයනය කිරීමේදී. දැනුම ඇදහිලි කලා සිරිත් විරිත් නීති මිනිසාගේ ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය හැඳින්වීමට උචිතම ගැළපෙනම වචනය වෙන්නේ සංස්කෘතිය කියන වචනය.
වෙනත් විදිහකින් කිව්වොත් සංස්කෘතිය කියන්නේ දැනුම ඇදහිලි කලා නීති සිරිත් විරිත් මිනිසාගේ ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය කිව්වොත් සරලව නිවැරදි පිළිතුරක් අපි ඊළඟට යොමු වෙන්නේ බහුසංස්කෘතික සමාජය කියන පාඩමේ පස්වෙනි ප්‍රශ්නය වෙත පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ දෙකක් දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මූලික ලක්ෂණ දෙකක් බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ ගණනාවක් තියෙනවා අපි ඒ අතරින් දෙකක් විතරක් මතක් වෙන්න ඉදිරිපත් කරමු ඒ තමයි එක ජන කොටසක උවද ප්‍රාදේශීයව විවිධත්වයක් දක්නට ලැබෙනවා ඒ වගේම විවිධ ජන වර්ග විවිධ ආගමිකයින් විවිධ භාෂා කතා කරන්නන් එකට ජීවත් වෙනවා මේ තමයි බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ දෙකක් වෙන්නේ ඊළඟට අපි යොමු වෙන්නේ 6 වෙනි ප්‍රශ්නය වෙත 6 වෙනි ප්‍රශ්نين අහන්නේ රටවල් දෙකක් ගැන ඒ මොන වගේ රටවල් දෙකක් ගැනද ඉතා සංකීර්ණ බහු සංස්කෘතියක් පවතින රටවල් දෙකක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين 6 වෙනි ප්‍රශ්نين අහන්නේ ඉතාම සංකීර්ණ බහු සංස්කෘතීන් පවතින රටවල් තියෙනවා ඒ අතරිනුත් සුවිශේෂී රටවල් දෙකක් තමයි ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය තමයි උදාහරණ දෙකක් වෙන්නේ ඉතා සංකීර්ණ බහු සංස්කෘතියක් පවතින රටවල් දෙකකට අපි ඔය කතා කරේ 6 වෙනි ප්‍රශ්නය හා ඊට පිළිතුර දැන් අපි බලමු බහු සංස්කෘතික සමාජය කියන පාඩම යටතේ ඉදිරිපත් කරන 7 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා 7 වෙනි ප්‍රශ්نين අහන්නේ ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීමට බලපා ඇති සාධක තුනක් දක්වන්න කියලා තමයි අහන්නේ මේ විදිහට ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීමට බලපා ඇති සාධක ගණනාවක් තියෙනවා ඒ සාධක අතරින් තුනක් අපි ඉදිරිපත් කරලා බලමු එකක් තමයි පිහිටීම උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්න පිහිටීම එක්තරා ආකාරයකට හේතු වෙලා තියෙනවා බහු සංස්කෘතික සමාජයක් බවට ශ්‍රී ලංකාව පත්වීමට ඊළඟට සංක්‍රමණත් හේතුවක් වෙලා තියෙනවා සාධකයක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් බවට පත්වීමට සංක්‍රමණ ගැන කතා කරොත් විජය කුමාරයාගේ ආගමනේ ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම වගේ සිදුවීම් තුලින් විවිධ ආකාරයේ ජන කොටස් විවිධ ආකාරයේ කලා ශිල්ප ආදී අපේ රටට පැමිණුණා අපේ රටට ලැබුණා මෙන්න මේ විදිහට ගත්තම තමයි ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් බවට පත්වෙන්නේ ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීමට තවත් සාධකයක් තමයි ආක්‍රමණ කාලිංග මාග සේනගුත්තික වගේ ආක්‍රමණිකයන් නිසා විවිධාකාරයේ සංස්කෘතීන් විවිධාකාරයේ ජන වර්ග අපේ රටට එකතු වුණා මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් බවට පත් වෙන්නේ ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්نين අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා 8 වෙනි ප්‍රශ්نين අහන්නේ නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස මොකක්ද කියලා තමයි 8 වෙනි ප්‍රශ්نين අහන්නේ නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස මොකද්ද දැන් ඔබේ මතකය කොහොමද කියලා බලන්න ඔබේ පිළිතුරු ඉදිරිපත් කරලා බලන්න ඔබ පාසලේදී අනන්තවත් මේ සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන්න ඇති ඉගෙන ගන්න ඇති දැන් එහෙනම් අපි බලමු ඔබේ පිළිතුරත් එක්ක මේ පිළිතුර ගලපලා නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස වෙන්නේ සාමාන්‍ය අදහස තමයි එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන අදහස එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන අදහස තමයි නූතන ජාතික රාජ්‍ය සංකල්පේ අදහස වෙන්නේ බහු සංස්කෘතික සමාජය කියන පාඩම යටතේ ඉදිරිපත් කරන 9 වෙනි ප්‍රශ්නය තමයි අපි මේ දකින්නේ එක් ජාතියකට එක් රාජ්‍යයක් යන්නේ අදහස් වෙන්නේ මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ එක් ජාතියකට එක් රාජ්‍යයක් යන්නේ අදහස් වෙන්නේ මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ඇත්තටම මොකද්ද අදහස් වෙන්නේ එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන අදහසෙන් එහෙම නැත්නම් මේ ප්‍රකාශයෙන් එක් ජාතියකට එක් රාජ්‍යයක් යන්නේ අදහස් වෙන්නේ
රටක් තුල විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් ජීවත් වුවත් ඔවුන් සියලු දෙනා එක් ජාතියක් ලෙස සැලකීම රටක විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් ජීවත් වෙන්න පුළුවන් ඒත් ඔවුන් සියලු දෙනාම එක ජාතියක් විදිහට සැලකීම උදාහරණයක් විදිහට ලංකාවේ විවිධ ආගමිකයන් විවිධ ජාතිකයන් විවිධ ජනවර්ග ජීවත් වෙනවා නමුත් ඒ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් විදිහට එකම ජාතියක් විදිහට සැලකීම අපිට උදාහරණයක් විදිහට දක්වන්නට පුළුවන් අපි එහෙනම් බලමු 10 වෙනි ප්‍රශ්නය මොකද්ද කියලා 10 වෙනි ප්‍රශ්نين අහන්නේ ටිකක් දිග ප්‍රශ්නයක් බහු සංස්කෘතික භාවය ආර්ථික සමාජීය හා දේශපාලන ක්‍රියාවලියේදී සාර්ථකව යොදාගෙන ඇති සංවර්ධිත රටවල් වල තේමාව මොකද්ද කියලා අහන්නේ මෙන්න මේ බහු සංස්කෘතික භාවයේ ඊටාම සාර්ථකව යොදාගෙන සංවර්ධනයේ උණු රටවල් ගණනාවක් තියෙනවා ඒ වගේ සංවර්ධනයේ වූ එහෙම නැත්නම් සංවර්ධිත වූ රටවල් එහෙම නැත්නම් සංවර්ධිත රටවල් වල තේමාව මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ බහු සංස්කෘතික භාවයේ ආර්ථික සමාජීය හා දේශපාලන ක්‍රියාවලියේදී සාර්ථකව යොදාගෙන ඇති සංවර්ධිත රටවල් වල තේමා මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ බහු සංස්කෘතික භාවයේ ආර්ථික සමාජීය හා දේශපාලන ක්‍රියාවලියේදී සාර්ථකව යොදාගෙන ඇති සංවර්ධිත රටවල් වල තේමාව තමයි වෙනස්කම් තුලින් එකමුතු බව වෙනස්කම් තුලින් එකමුතු බව තමයි ආර්ථික සමාජීය හා දේශපාලන ක්‍රියාවලියේදී සාර්ථකව යොදාගෙන ඇති සංවර්ධිත රටවල් වල තේමාව වෙනස්කම් තුලින් එක මුතු බව ඊළඟට අපි යොමු වෙන්නේ 11 වෙනි ප්‍රශ්නය වෙත 11 වෙනි ප්‍රශ්نين අහන්නේ බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්ම සඳහා පුරවැසියෙකු ප්‍රගුණ කළ යුතු ගුණාංග තුනක් දක්වන්න කියලා බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්ම මනා පැවැත්ම සඳහා පුරවැසියෙකු ප්‍රගුණ කළ යුතු ගුණාංග ගණනාවක් තියෙනවා ඒ ගුණාංග අතරින් තුනක් පමණක් අපි මෙහිදී ඉදිරිපත් කරමු මේ පාඩමේ කරුණු නැවත ස්මරණ එහෙම නැත්නම් මතකය අවදි කර ගැනීම සඳහා මොනවාද බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්ම සඳහා පුරවැසියෙකු ප්‍රගුණ කරන්න ඕනි ගුණාංග අන්‍ය ආගම්වලට අවමන් නොකිරීම ඒ වගේම තවත් ගුණාංගයක් තමයි අන්‍ය මත ඉවසීම හා ඒවාට ගරු කිරීම අනෙක් ගුණාංගය තමයි සාමූහිකත්වය වර්ධනය කිරීම මෙන්න මේ වගේ ගුණාංග ප්‍රගුණ කළ යුතුයි පුරවැසියෙකු විසින් කුමක් සඳහාද බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්ම සඳහා ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙන් මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ කියලා අපි බලමු 12 වෙනි ප්‍රශ්نين අහන්නේ බහු සංස්කෘතික භාවය කලමනාකරණයට වෙනස්කම් තුලින් එකමුතු භව යන තේමාව යොදා ගන්න රටවල් දෙකක් නම් කරන්න කියලා. අපි මේක කලින් කතා කරා දැන් මෙතනදී අහන්නේ මේ වෙනස්කම් තුලින් එකමුතු භව කියන තේමාව යොදා ගන්න රටවල් තියෙනවා. ඒ රටවල් අතරින් රටවල් දෙකක් නම් කරන්න කියලා තමයි මෙතනදී අහන්නේ. මොන වගේ රටවල්ද? වෙනස්කම් තුලින් එකමුතු භව කියන තේමාව යොදාගෙන බහු සංස්කෘතික භාවය කලමනාකරණය කරගන්නා රටවල්. සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය කියන්නේ බහු සංස්කෘතික භාවය මනාව කලමනාකරණය කරගෙන තමන්ගේ රටේ දියුණුවට ඒ යොදාගත් රටවල් දෙකක්. ඔවුන්ගේ තේමාව තමයි වෙනස්කම් තුලින් එකමුතු භව කියන තේමාව. වෙනස්කම් තුලින් එකමුතු භව කියන තේමාව යොදාගෙන බහු සංස්කෘතික භාවය කලමනාකරණය කරන රටවල් දෙකක් තමයි සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය කියන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්نين අහන්නේ මොකද්ද කියලා. ඊළඟ ප්‍රශ්نين අහන්නේ බහු සංස්කෘතික සමාජයක එක් සත්ව කටයුතු කිරීමෙන් සැලසෙන වාසි මොනවාද කියලා. බහු සංස්කෘතික සමාජයක එක් සත්ව නොසිටියොත් විශාල විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බහු සංස්කෘතික සමාජයක එක් සත්ව කටයුතු කිරීමෙන් සැලසෙන වාසි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ වාසි කිහිපයක් ගැන අපි විමසලා බලමු. එකක් තමයි ජාතික සමගිය හා සහජීවනයේ වර්ධනය වෙනවා. තවත් එකක් තමයි ගැටුම් අඩු වෙනවා. ගැටුම් අවම වෙනවා. ඒ වගේම
එක් ජාතියක් එක් රටක් යන හැඟීම වර්ධනය වෙනවා. බහු සංස්කෘතික සමාජයක එක්සත්ව කටයුතු කිරීමෙන් සැලසෙන තවත් වාසියක් තමයි මිනිස් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය සුහදත්වය හා විශ්වාසය වර්ධනය වීමට බහු සංස්කෘතික සමාජයක එක්සත්ව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බදතා කියන හතරවෙනි පාඩම යටතේ ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ මේ දකින්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? අර්ථ ක්‍රමයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඇත්තටම අපි අර කලින් සඳහන් කළා වගේ ඉතාම වැදගත් එහෙත් සරල කරුණු තමයි අපි අද මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව තමයි පුරවැසි අධ්‍යාපනයේ විෂයට අදාළ දැනුම හොඳින් ග්‍රහණය කරගන්න නම් හොඳින් ලබා ගන්න නම් අපිට අවශ්‍යම දෙයක් තමයි මේ මූලික කරුණු හොඳින් අවබෝධ කරගෙන තිබීම. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් අර්ථ ක්‍රමයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා. අර්ථ ක්‍රමයක් යනුවෙන් හඳුන්වන්නේ මිනිසාට මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරය තමයි අර්ථ ක්‍රමයක් යනුවෙන් හඳුන්වන්නේ. මිනිසාට මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානය වෙලා තියෙනවද? අන්න ඒ සමාජයේ සංවිධානය වෙලා තියෙන ආකාරය තමයි අර්ථ ක්‍රමයක් විදිහට හඳුන්වන්නේ. ඊළඟට අපි යොමු වෙමු දෙවෙනි ප්‍රශ්නය වෙත. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අවශ්‍යතා හා උවමනා පැහැදිලි කරන්න. විවිධ විෂයන් යටතේ මේ කියන කාරණා දෙක අපි සරලව කතා කරනවා. එහෙනම් අපි බලමු. ඇත්තටම මේක ඉතාම පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක්. එහෙනම් අපි බලමු මොනවාද මොකද්ද අවශ්‍යතා හා උවමනා කියන මේ සංකල්ප වලින් අදහස් කරන්නේ කියලා. පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අවශ්‍ය කියන වචනයට වඩා පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් අවශ්‍යතා විදිහට, එහෙම නැත්නම් මූලික අවශ්‍යතා විදිහට හඳුනනවා. මොනවාද පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල්? පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් තමයි අවශ්‍යතා, එහෙම නැත්නම් මූලික අවශ්‍යතා විදිහට හඳුන්වන්නේ. ඊළඟට මෙන්න මේ අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන්, මේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ආකාරයන් තමයි උවමනා විදිහට හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි අවශ්‍යතා හා උවමනා අපි සරලව හඳුනා ගන්න ඕනි. ඊළඟට අපි බලමු හතරවෙනි පාඩමෙන් අහන තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ තවත් සරල සංකල්පයක්. ඒ තමයි හිඟකම විදිහට හඳුන්වන්නේ මොකද්ද? හිඟකම ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. මොකද්ද මේ හිඟකම කියන වචනේ අදහස් කරන්නේ? අපි හොඳින් දන්නවා මිනිසාගේ අවශ්‍යතා හා උවමනා අසීමිතයි. නමුත් පවත්නා සම්පත් සීමිතයි. මෙන්න මේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා අසීමිත වන අතර පවත්නා සම්පත් සීමිත වීම හිඟකම විදිහට හඳුන්වනවා. ඊළඟට අපි බලමු ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බදතා කියන පාඩම යටතේ ඉදිරිපත් වන හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. හතරවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න තියෙනවා. ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හඳුන්වන්නේ කවර නමින්ද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. මොකද්ද, එහෙම නැත්නම් මොන නමින්ද ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න, ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හඳුන්වන්නේ? අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුර මොකද්ද. ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හඳුන්වන්නේ මූලික ආර්ථික ප්‍රශ්න නමින්. ඒක මෙහෙම නැත්නම් මේ ප්‍රශ්නේ වෙනත් පැත්තකටත් අහන්න පුළුවන්. මූලික ආර්ථික ප්‍රශ්නය අනු මොනවාද කියලා අන්න ඒක අපි සරලව හඳුන්වනවා නම්, සරලව පැහැදිලි කරනවා නම් අපි එක පැහැදිලි කරන්නේ ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න විදිහට. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා. පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අන්න ඒ ප්‍රධාන කොටස් තුන මොනවාද කියලා තමයි අහන්නේ. ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හඳුන්වන්නේ මොන නමින්ද කියලා අපි මුලින් කතා කරා. දැන් මෙතනදී අහන්නේ ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අන්න ඒ ප්‍රධාන කොටස් තුන, එහෙම නැත්නම් ඒවා මොනවාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොනවාද ඕනම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? මේ තමයි එක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ තමයි කෙසේ නිෂ්පාදනය කරන්නේද?
අනිත් ප්‍රශ්නය තමයි කවුරුන් සඳහා නිස්පාදනය කරන්නේද ඕනෑම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ප්‍රධාන කොටස් තුනකට බෙදුවොත් මෙන්න මේ විදිහට තමයි බෙදන්න පුළුවන් මොනවාද කුමක් කොපමණ නිස්පාදනය කරන්නේද කෙසේ නිස්පාදනය කරන්නේද කවුරුන් සඳහා නිස්පාදනය කරන්නේද ඊළඟට අපි යොමු වෙන්නේ හයවෙනි ප්‍රශ්නය වෙත හයවෙනි ප්‍රශ්نين අහන්නේ නිස්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක නම් කරන්න කියලා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක මොකක් සඳහාද නිස්පාදනය සඳහා යොදා ගන්නා මෙන්න මේ විදිහට නිස්පාදනය සඳහා යොදා ගන්න ප්‍රධානම ශිල්පීය ක්‍රම දෙක නම් කරන්න කියලා තමයි අහන්නේ දැන් ඔබ අපි අර කලින් සඳහන් කරපු විදිහට ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ලියන්න එහෙම නැත්නම් පෙළ පොත බලලා හරි පිළිතුර ඉදිරිපත් කරන්න බලන්න එතකොට ඔබට ගොඩක් කාලයක් දීර්ඝ කාලයක් අමතක නොවන විදිහට මේ කරුණු හොඳින් මතක හිටි අපි බලමු එහෙනම් නිස්පාදනය සඳහා යොදා ගන්න ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක මොනවද කියලා ප්‍රාග්ධන සූක්ෂ්ම හා ශ්‍රම සූක්ෂ්ම තමයි නිස්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක ප්‍රාග්ධන සූක්ෂ්ම හා ශ්‍රම සූක්ෂ්ම ඊළඟට අපි බලමු හත්වෙනි ප්‍රශ්නය මොකද්ද කියලා නිස්පාදන සිදු කරන අංශ මොනවාද දැන් විවිධ දේවල් නිස්පාදන කරන අංශ තියෙනවා දැන් මෙතනින් අහන්නේ නිස්පාදන සිදු කරන අංශ මොනවාද කියලා මොනවාද නිස්පාදන සිදු කරන අංශ නිස්පාදන සිදු කරන අංශ තමයි රාජ්‍ය අංශය අනිත් එක තමයි පෞද්ගලික අංශය ඊළඟට රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්න මේ කියන රාජ්‍ය අංශය පෞද්ගලික අංශය රාජ්‍ය හා පෞද්ගලික අංශය තමයි නිස්පාදන සිදු කරන අංශ වෙන්නේ ඊළඟ ප්‍රශ්نين අහන්නේ භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකි ඒවා මොනවාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අන්න ඒ ප්‍රධාන කොටස් දෙක මොනවාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කොහොමද ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වලට උදාහරණයක් තමයි ආහාර ඇයි ආහාර උදාහරණයක් වෙන්නේ නිස්පාදනයේදී හා පරිහරණයේදී අපිට ගෙවීමක් කරන්න සිදු වෙනවා ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා නිස්පාදනයේදී හා පරිහරණයේදී මෙන්න මේ විදිහට නිස්පාදනයේදී හා පරිහරණයේදී ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා නම් අන්න ඒ භාණ්ඩ අපි හඳුන්වනවා ආර්ථික භාණ්ඩ කියලා ඊළඟට ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවාද ආර්ථික නොවන භාණ්ඩවල විශේෂත්වය තමයි ගෙවීමක් නොකර ලබාගත හැකි ස්වභාවික සම්පත් සබාදහමින් ලබාගත හැකි දේවල් ආර්ථික නොවන භාණ්ඩ උදාහරණයක් විදිහට ජලය අපිට සබාදහමින් ලැබෙන නොමිලේ ලැබෙන දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන් නමුත් වර්තමානයේ වන විට ජලයත් මිල කරමින් පවතින සබාදහමේ බොහෝ සම්පත් මිල කරමින් පවතිනවා ඒවා අපි ඉදිරියේදී පාඩම්වලදී විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරනවා දැනට මතක තියාගන්න භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකයි ඒ තමයි ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ ශ්‍රමයේ අනු කුමක්ද කියලා තමයි ඉතාම සරල ප්‍රශ්නයක් ශ්‍රමයේ විදිහට හඳුන්වන්නේ මොකද්ද අපි ඇත්තටම දන්නවා ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා නමුත් අපිට ලියන්න ගියාම ටිකක් ගැටලු ඇති වෙනවා කොහොමද වචන ගලපගන්නේ කොහොමද වචන හරියට යොදලා මේ ශ්‍රමය කියන වචනයට නිවැරදි අදහස සරලව ඉදිරිපත් කරන්නේ ශ්‍රමය කියන්නේ භාණ්ඩ හා සේවා නිස්පාදනය සඳහා විවිධ පුද්ගලයන් විසින් වැය කරන ශක්තිය මොන ශක්තියද කායික හා මානසික ශක්තිය එතකොට අපි ලියනකොට තමයි වැදගත් වෙන්නේ අපි දන්නවා තමයි ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා නමුත් අපි දන්න දැනුම ලියලා පෙන්නනට අපිට හැකියාව තියෙන්න ඕනේ ඒ නිසා මෙන්න මේ විදිහට සරලව ශ්‍රමය නිර්වචනය කරන්න පුරුදු වෙන්න භාණ්ඩ හා සේවා නිස්පාදනය සඳහා විවිධ පුද්ගලයන් විසින් වැය කරන කායික හා මානසික ශක්තිය තමයි ශ්‍රමය විදිහට හඳුන්වන්නේ ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙමු කායික හා මානසික ශ්‍රමයට කරන ගෙවීම හඳුන්වන්නේ කවර නමින්ද හිතියෙන්ම කිව්වොත් ශ්‍රමයට කරන ගෙවීමක් තියෙනවා ශ්‍රමයට කරන ගෙවීම හඳුන්වන්නේ කවර නමින්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ කායික හෝ මානසික ශ්‍රමයට ගෙවන එහෙම නැත්නම් කායික හා මානසික ශ්‍රමයට කරන ගෙවීම වැටුප විදිහට තමයි හඳුන්වන්නේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මොකක්ද ප්‍රාග්ධනය කියන යෙදුමින් අදහස් කරන්නේ ප්‍රාග්ධනය කියන යෙදුමින් සරලව අදහස් කරන්නේ කුමක්ද කියලා අපි ඉදිරිපත් කරොත් නිස්පාදනය සඳහා මිනිසා ආයෝජනය කරන නිස්පාදනය කුමක් සඳහාද නිස්පාදනය සඳහා
මිනිසා ආයෝජනය කරන විවිධ මෙවලම් හා උපකරණ මිනිසා ආයෝජනය කරන විවිධ මෙවලම් හා උපකරණ කුමක් සඳහාද නිෂ්පාදනය සඳහා මෙන්න මේ විදිහට නිෂ්පාදනය සඳහා මිනිසා ආයෝජනය කරන විවිධ මෙවලම් හා උපකරණ හඳුන්වන වචනය තමයි ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනය කියන්නේ ඊළඟ ප්‍රශ්නය ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය යනු කුමක්ද කියලා තමයි ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බදතා කියන හතරවෙනි පාඩමේ අහන ඊළඟ ප්‍රශ්නේ ව්‍යවසායකත්වය යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද ව්‍යවසායකත්වය යනුවෙන් අදහස් කරන්නේ නිෂ්පාදන සාධක එකතු කර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වෙහෙස වීමේ කාර්ය නිෂ්පාදන සාධක එකතු කර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වෙහෙස වීමේ කාර්ය හඳුන්වන වචනය තමයි ව්‍යවසායකත්වය ඊළඟ ප්‍රශ්නය ව්‍යවසායකත්වය සඳහා කරන ගෙවීම කවර නමින් හඳුන්වනවද කියලා අහන්නේ ව්‍යවසායකත්වය සඳහා කරන ගෙවීම හඳුන්වන්නේ කවර නමින්ද ව්‍යවසායකත්වය සඳහා කරන ගෙවීම හඳුන්වන්නේ ලාභ එහෙම නැත්නම් ලාභය විදිහට තවත් විදිහකින් කිව්වොත් ලාභ හේවත් ලාභය විදිහට තමයි ව්‍යවසායකත්වය සඳහා කරන ගෙවීම හඳුන්වන්නේ ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුනක් තියෙනවා ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුනක් තියෙනවා මෙන්න මේ ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුන නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ මොනවාද ඔබට මතකද පන්තිදී කතා කරපු කරුණු ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුන ආර්ථිකයක සිදුවන ප්‍රධානම ක්‍රියාවලි තුන තමයි නිෂ්පාදනය බෙදා හැරීම හා පරිභෝජනය කියන්නේ නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන්නේ ආර්ථිකයක සිදුවන ප්‍රධානම ක්‍රියාවලි තුන ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථිකයක සම්පත් මිනිස් වමනා ඉටු කරගත හැකි ආකාරයට වෙනස් කිරීම ආර්ථිකයක සම්පත් මිනිස් වමනා ඉටු කරගත හැකි ආකාරයට වෙනස් කිරීම හඳුන්වන්නේ කවර නමින්ද එහෙම නැත්නම් කොහොමද හඳුන්වන්නේ කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ දැන් ඔබට පුළුවන් ඔබේ මතකය කොයි තරම්ද කියලා උරගාලා බලන්න ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න ඊට පස්සේ මේ වීඩියෝවේ ඉදිරිපත් කරන පිළිතුරත් එක්ක එහෙම නැත්නම් පෙළ පොතේ තියෙන පිළිතුරත් එක්ක හොඳින් ගලපලා බලන්න මොකද්ද වඩාත් නිවැරදි පිළිතුර කියලා ආර්ථිකයක සම්පත් මිනිස් වමනා ඉටු කරගත හැකි ආකාරයට වෙනස් කිරීම හඳුන්වන්නේ නිෂ්පාදනය නමින් නිෂ්පාදනය නමින් ඊළඟ ප්‍රශ්නය තමයි ආර්ථිකයක සිදුවන නිෂ්පාදනයේ මූලික වශයෙන් අංශ තුනකට බෙදා දක්වන්න කියලා මේ ප්‍රශ්نين අහන්නේ ආර්ථිකයක සිදුවන නිෂ්පාදනයේ මූලික වශයෙන් ප්‍රධාන අංශ තුනකට බෙදන්න පුළුවන් මොනවාද ඒ අංශ තුන ආර්ථිකයක සිදුවන නිෂ්පාදනයේ මූලික වශයෙන් අංශ තුනකට බෙදුවොත් කෘෂි කාර්මික නිෂ්පාදනය කාර්මික නිෂ්පාදනය සේවා නිෂ්පාදනයේ විදිහට අපිට දක්වන්න පුළුවන් ආර්ථිකයක සිදුවන නිෂ්පාදනය තමයි කෘෂිකාර්මික නිෂ්පාදනය කාර්මික නිෂ්පාදනය සේවා නිෂ්පාදනයේ විදිහට අංශ තුනකට බෙදා දක්වන්න පුළුවන් වෙන්නේ ඊළඟ ප්‍රශ්නය තමයි අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් තුනකට බෙදී අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඒවා මොනවාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මොනවාද අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වාම අපිට හඳුන්වන්න පුළුවන් අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට ධනවාදී අර්ථ ක්‍රම සමාජවාදී අර්ථ ක්‍රම මිශ්‍ර අර්ථ ක්‍රම විදිහට අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් තුනකට බෙදලා දක්වන්න පුළුවන් ධනවාදී අර්ථ ක්‍රම පවතින රටවල් තුනක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ධනවාදී අර්ථ ක්‍රම පවතින රටවල් තුනක් රටවල් ගණනාවක් තියෙනවා ධනවාදී අර්ථ ක්‍රම පවතින ඒ අතරින් රටවල් තුනක් නම් කරන්න කියලා මේ ප්‍රශ්نين අහන්නේ ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය ජපානය උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන් ධනවාදී අර්ථ ක්‍රම පවතින රටවල් තුනක් විදිහට ඊළඟ ප්‍රශ්නේ බලමු මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේලා මධ්‍ය සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දීපල පොදු අයිති යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමය පොදු අයිති යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමය හඳුන්වන නම තමයි මේ ප්‍රශ්نين අහන්නේ මොකද්ද මූලික ආර්ථිකයක ප්‍රශ්න විසඳීමේලා මධ්‍ය සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දීපල පොදු අයිතිය යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමය වන්නේ සමාජවාදී අර්ථ ක්‍රමය තමයි
මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේලා මධ්‍ය සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දීපල පොදු අයිති යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමයේ වන්නේ සමාජවාදී අර්ථ ක්‍රමය. ඊළඟ ප්‍රශ්නය තමයි සමාජවාදී අර්ථ ක්‍රම හඳුන්වන තවත් නම් දෙකක් ලියන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. සමාජවාදී අර්ථ ක්‍රම හඳුන්වන තවත් නම් දෙකක්. සමාජවාදී අර්ථ ක්‍රම හඳුන්වන තවත් නම් දෙකක් තමයි සැලසුම්ගත අර්ථ ක්‍රම හා රාජ්‍ය ව්‍යවසාය අර්ථ ක්‍රම කියන්නේ. සැලසුම්ගත අර්ථ ක්‍රම එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසාය අර්ථ ක්‍රම කියන්නේ සමාජවාදී අර්ථ ක්‍රම හැඳින්වීමටම යොදන තවත් නම් දෙකක්. අපි යොමු වෙන්නේ ඊළඟ ප්‍රශ්නය වෙත. ඊටම වැදගත් සංකල්පයක් වර්තමානයේ වන විට ලෝකයේ වඩාත්ම අවධානය යොමු කරන මාතෘකාවක් තමයි මේ. ඒ තමයි තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය යනු කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොකද්ද ඇත්තටම තිරසාර සංවර්ධනය කියන්නේ? මේ වගේ සංකල්පවලට අපිට පිළිතුරු තියෙනවා තමයි. අපි පිළිතුරු දන්නවා. නමුත් අපිට ලියන්න ගියාම තමයි මේ වචන ටික හරියට පෙළ ගස්ස ගන්න අමාරු වෙන්නේ. ඒ නිසා ටිකක් හොඳට තේරුම් ගන්න මේ තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? ඊට පස්සේ පිළිතුරත් ටිකක් පාඩම් කරලා මතකේ තියාගන්න. ඊට පස්සේ මේ කරුණු ඔබට අමතක නොවි කාලයක් මතකේ රැඳී පවති. තිරසාර සංවර්ධනය කියන්නේ සංවර්ධනය කරා යන ගමනේදී ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා. මෙන්න මෙතන වැදගත්ම කාරණය තමයි මේ අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කර තැබීම. තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඕනි. අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් මොනවාද සංවර්ධනය සඳහා යන ගමනේදී ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් තමයි වර්තමාන අවශ්‍යතා ඉටු කරගන්න ඕනි. මෙන්න මේ විදිහට ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කරගන්නවා නම් අන්න ඒ ක්‍රමයට කියනවා තිරසාර සංවර්ධනය කියලා. ඊළඟ ප්‍රශ්نين අහන්නේ තිරසාර සංවර්ධනය හැඳින්වීමට භාවිතා කරන තවත් යෙදුමක් තියෙනවා. තිරසාර සංවර්ධනය හැඳින්වීමට භාවිතා කරන තවත් යෙදුමක් අපිට පෙළ පොතේ හමු වෙනවා. මොකද්ද ඒ යෙදුම? තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය හැඳින්වීමට යොදන අනිත් යෙදුම තමයි අපිට පෙළ පොතේ හමු වන දරණීය සංවර්ධනය. දරණීය සංවර්ධනය කියන්නේ තිරසාර සංවර්ධනය තමයි. අපි යොමුමු ඊළඟ ප්‍රශ්නය වෙත. ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරීත්වයන් තුල සිදුවන අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරීත්වයන් තුල සිදුවන අන්‍යෝන්‍ය සම්බන්ධතාව හඳුන්වන්නේ කවර නමින්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොන නමින්ද හඳුන්වන්නේ? ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරීත්වයන් තුල සිදුවන අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ගෝලීයකරණයේ විදිහට තමයි ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරීත්වයන් තුල සිදුවන අන්‍යෝන්‍ය සම්බන්ධතාව හඳුන්වන්නේ ගෝලීයකරණයේ විදිහට. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් निराකරණය කියන පස්වෙනි පාඩම යටතේ ඉදිරිපත් කරන කීටි ප්‍රශ්නෝත්තර මාලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ මේ දකින්නේ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ගැටුම් තුලින් පිළිඹුවන්නේ කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොනවාද ඇත්තටම ගැටුම් තුලින් පිළිඹුවෙන්නේ? ගැටුම් තුලින් පිළිඹුවෙන්නේ දක්නට ලැබෙන්නේ පුද්ගල අරමුණු, අභිලාෂයන් හා අවශ්‍යතාවයන්ගේ විවිධත්වය. කෙටියෙන්ම කිව්වොත් මිනිසුන් තුල පවත්නා විවිධත්වය තමයි ගැටුම් තුලින් පිළිඹුවෙන්නේ. ගැටුම් තුලින් පිළිඹුවෙන්නේ මිනිසුන් තුල පවත්නා විවිධත්වය. ඒ විවිධත්වයට හේතුව තමයි පුද්ගලයාගේ අරමුණු, අභිලාෂයන්, බලාපොරොත්තු, අවශ්‍යතාවන් වෙනස්. ඒ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනි වැදගත් කාරණයක් තමයි ගැටුමක මූලාරම්භය මොකක්ද කියන කාරණේ. මොකද්ද ඇත්තටම ගැටුමක මූල ආරම්භය වෙන්නේ? පුරවැසි අධ්‍යාපනයේ විෂය ඇත්තටම ඉතාම වැදගත් තමාගේ අපේ සමාජ ජීවිතය සාර්ථක කරගන්න සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනුම ඒ වගේම ආකල්ප ලබා දෙන වැදගත් විෂයක් තමයි පුරවැසි අධ්‍යාපනයේ විෂය කියන්නේ. ඒ අනුව අපි බලමු ගැටුමක මූල ආරම්භය වන්නේ මොකද්ද කියලා. ගැටුමක මූල ආරම්භය තමයි පුද්ගල මනස. මේ බාහිර පරිසරයවත් වෙනත් කරුණුවත් නෙමෙයි ප්‍රධානම කාරණේ වෙන්නේ.
පුද්ගල මනස පුද්ගල මනස තමයි ගැටුමක මූල ආරම්භය වෙන්නේ ඊළඟ ප්‍රශ්نين අහන්නේ මනසේ සාමය ඇති කර ගැනීමට යොමු විය හැකි අංශ මොනවාද කියලා ඊළඟ ප්‍රශ්نين අහන්නේ මනසේ සාමය ඇති කර ගැනීමට යොමු විය හැකි අංශ මොනවාද කියලා අපි කලින් කතා කරා පුද්ගල මනසේ තමයි ගැටුමක මූල ආරම්භය සිද්ධ වෙන්නේ කියලා එහෙනම් මනසේ තමයි සාමය ඇති කරන්නත් ඕනි මේ විදිහට මනසේ සාමය ඇති කර ගැනීමට අපිට යොමු වෙන්න පුළුවන් අංශ ගණනාවක් තියෙනවා ඒ අංශ මොනවද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මනසේ සාමය ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා උපදේශනීය මගින් ඒ වගේම ආගමික වතාවත් කෙරෙහි යොමු වීමනොත් අපිට පුළුවන් අපේ මනසේ සාමය මනසේ සහනයක් ඇති කර ගන්න ඒ වගේම මනෝවිද්‍යාත්මක අභ්‍යාස ඊළඟට ස්වභාවික පරිසරය නිරීක්ෂණය කිරීමනොත් අපිට පුළුවන් අපේ මනසේ සාමය ඇති කර ගන්න මේ තුලින් අපිට ගැටුම් निराකරණය කර ගන්න ලොකු ඉඩකඩක් සැලසෙන ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද පහත දැක්වෙනවා ආකෘතියක් මේ දැක්වෙන ආකෘතියේ නම මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ මොකද්ද මේ ආකෘතිය මෙන්න මේ ආකෘතිය ඉතාම වැදගත් ආකෘතියක් මේ ආකෘතියේ නම තමයි ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය තමයි අපි මේ දකින්නේ ඊළඟට පස්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ ආකල්ප යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ ආකල්ප යන්නේ අදහස් කරන්නේ ගැටුම් නිර්මාණය වීමට බලපාන මනෝවිද්‍යාත්මක සාධක මේවා තමයි ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ ආකල්ප විදිහට සලකන්නේ මොනවාද ගැටුම් නිර්මාණය වීමට බලපාන මනෝවිද්‍යාත්මක සාධක 6 වෙනි ප්‍රශ්නය ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද දැන් ඔබේ මතකය අවදි කරන්න ඔබේ මතකය නැවත වතාවක් ආවර්ජනය කරලා ඔබේ පිළිතුරු ඉදිරිපත් කිරීම මගින් දිගටම ඔබේ මතකය දිගු කාලයක් ඔබේ මතකේ තහවුරු කර ගන්න පුළුවන්. අපි බලමු ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කළේ කවුද කියලා. ජොහාන් ගැල්ටුන් විසින් තමයි ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කළේ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය යොදාගන්නේ කුමක් සඳහාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොකටද ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය යොදාගන්නේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය යොදාගන්නේ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීමට විවිධාකාර ගැටුම් විසඳා ගැනීමට සමතයකට පත් කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් තමයි ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීම එතකොට ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීමට තමයි මේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය යොදාගන්නේ ඊළඟට 8 වෙනි ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්نين අහන්නේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ දැක්වෙන කරුණු තුන ලියා දක්වන්න කියලා ඉතාම සරල ප්‍රශ්නයක් ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ දැක්වෙන කරුණු තුන තමයි මේ ප්‍රශ්نين ලියා දක්වන්න කියලා කියන්නේ මොනවාද ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියේ දැක්වෙන කරුණු තුන සන්දර්භය ඒ වගේම ආකල්ප චර්යාව සන්දර්භය කියන්නේ ගැටුමට පසුබිම හේතුණු කරුණු කාරණා ඒ වගේම ආකල්ප කියන්නේ විශේෂයෙන්ම වැරදි අවබෝධය නිවැරදි අවබෝධය හොඳ අවබෝධයක් තියෙනවා නම් ගැටුම් ඇති වෙන්නේ නැහෙනි ඊළඟට චර්යාව චර්යාවත් ප්‍රධාන වශයෙන් අපිට දෙආකාරයකින් දැක ගන්නට පුළුවන් හඳුනා ගන්න පුළුවන් ඒ තමයි සහයෝගී චර්යාවක් තියෙනවා ඒ වගේම බලහත්කාරී චර්යාවකුත් තියෙනවා සහයෝගී චර්යාව තියෙනවා නම් ගැටළු විසඳ ගන්න හරිම පහසුයි ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ ගැටුම් ඇතිවන විවිධ පාර්ශව තියෙනවා මේ ගැටුම් ඇතිවන විවිධ පාර්ශව මොනවද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ ගැටුම් ඇති වෙන්නේ විවිධ පාර්ශව අතර මොනවාද ඒ ගැටුම් ඇතිවන පාර්ශව ප්‍රධාන වශයෙන්ම පුද්ගලයා තුල ගැටුම් ඇති වෙනවා ඒ වගේම පුද්ගලයින් අතරත් ගැටුම් ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා මේ විදිහට ගැටුම් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා රටවල් අතරත් ගැටුම් ඇති වෙනවා මෙන්න මේ විදිහට පුද්ගලයා තුල ඒ වගේම පුද්ගලයින් අතර ජන කණ්ඩායම් අතර රටවල් අතර කියන්නේ ගැටුම් ඇතිවන පාර්ශව ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ ගැටුම් අධ්‍යයනයේදී සලකා බලන ප්‍රධාන ක්ෂේත්‍ර දෙක මොනවාද කියලා අහන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් පිළිබඳව සලකා බලනවා ගැටුම් අධ්‍යයනයේදී ගැටුම් පිළිබඳව අධ්‍යයනයේදී විමසා බැලීමේදී මොනවාද මේ ගැටුම් අධ්‍යයනයේදී සලකා බලන ප්‍රධානම ක්ෂේත්‍ර දෙක ගැටුම් අධ්‍යයනයේදී සලකා බලන ප්‍රධානම ක්ෂේත්‍ර දෙක තමයි අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් निराකරණය කිරීම පිළිබඳව 5 වෙනි පාඩමෙන් අහන 11 වෙනි ප්‍රශ්නය තමයි මේ ඔබ දකින්නේ
අභ්‍යන්තර ගැටුම් යනු මොනවාද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ඇත්තටම මොකද්ද අභ්‍යන්තර ගැටුම් විදිහට සලකන්නේ එහෙම නැත්තම් අදහස් කරන්නේ. අභ්‍යන්තර ගැටුම් විදිහට අදහස් කරන්නේ යම් රටක ජීවත් වන ජනතාව තුළ දැකිය හැකි පුද්ගල ගැටුම් හා සමාජීය ගැටුම්. යම් කිසි රටක ජීවත් වන ජනතාව තුළ දැකිය හැකි පුද්ගල ගැටුම් හා සමාජීය ගැටුම් තමයි අභ්‍යන්තර ගැටුම් විදිහට සලකන්නේ. ඊළඟට 12 වෙනි ප්‍රශ්نين අහන්නේ අභ්‍යන්තර ගැටුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න කියලා. කොහොමද අපි අභ්‍යන්තර ගැටුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වන්නේ? අභ්‍යන්තර ගැටුම් බෙදලා දක්වන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට සාර්ව ගැටුම් සූක්ෂම ගැටුම්. සාර්ව ගැටුම් හා සූක්ෂම ගැටුම් විදිහට තමයි අභ්‍යන්තර ගැටුම් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. ජන වර්ග අතර ආගම් අතර ජාතික වෘත්තීය සමಿತಿ අතර ඇතිවන ගැටුම් අයත්වන්නේ කිනම් ගැටුම් අතරටද? ජන වර්ග අතර එවගේම ආගම් අතර ජාතික වෘත්තීය සමಿತಿ අතර ඇතිවන ගැටුම් අයත්වන්නේ කිනම් ගැටුම් අතරටද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොන ගැටුම් අතරටද එහෙම නැත්නම් මොන ගැටුම් කොටසටද අයත් වෙන්නේ මේ විදිහට මේ ජන වර්ග අතර එහෙම නැත්නම් ආගම් අතර ඊළඟට ජාතික වෘත්තීය සමಿತಿ අතර ඇතිවන ගැටුම්. සාර්ව ගැටුම් වලට තමයි ජන වර්ග අතර ආගම් අතර ජාතික වෘත්තීය සමಿತಿ අතර ඇතිවන ගැටුම් අයත්වන්නේ සාර්ව ගැටුම් වලට. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය. සූක්ෂම ගැටුම් යනු මොනවාද? මොනවාද මේ සූක්ෂම ගැටුම් කියන්නේ? සූක්ෂම ගැටුම් යන්නෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේක තමයි 14 වෙනි ප්‍රශ්නේ. දැන් ඔබේ පිළිතුරු ඉදිරිපත් කරන්න, ඒ වගේම මතකෙන් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් ලියලා දක්වන්න. අපි බලමු සූක්ෂම ගැටුම් යන්නෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා. පුද්ගලයා තුල පුද්ගලයින් අතර, පවුල තුල පවුල් අතර ඇතිවන ගැටුම්. පුද්ගලයා තුල පුද්ගලයින් අතර, පවුල තුල පවුල් අතර ඇතිවන ගැටුම් තමයි සූක්ෂම ගැටුම් විදිහට අදහස් කරන්නේ. ඊළඟට අපි මු වෙන්නේ 15 වෙනි ප්‍රශ්නය වෙත. 15 වෙනි ප්‍රශ්نين අහන්නේ අන්තර්ජාතික ගැටුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න කියලා. අන්තර්ජාතික ගැටුම් ප්‍රධාන වශයෙන් අපි පුරවැසි අධ්‍යාපනයේ විෂය යටතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනු ලබනවා. බෙදා දක්වලා ඉගෙන ගන්නවා අන්තර්ජාතික ගැටුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න කියලා. කියන්නේ කොහොමද අපි අන්තර්ජාතික ගැටුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්නේ? මතවාදී ගැටුම් යුදමය ගැටුම්. මතවාදී ගැටුම් යුදමය ගැටුම්. මෙන්න මේ විදිහට අන්තර්ජාතික ගැටුම් නිරන්තරයෙන් පවතිනවා. යුදමය ගැටුම් අඩු වුණත් මතවාදී ගැටුම් නිරන්තරයෙන් පවතිනවා. අපි බලමු 16 වෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. අන්තර්ජාතික ගැටුම් වල අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඕනම ගැටුමක අවසාන ප්‍රතිඵලය නියත වශයෙන්ම විනාශකාරී ප්‍රතිඵලයක්. එතකොට අන්තර්ජාතික ගැටුම් වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අන්තර්ජාතික ගැටුම් වල අවසාන ප්‍රතිඵලය තමයි යුදමය ගැටුම්. යුදමය ගැටුම් වලට තමයි අවසානයේ යොමු වෙන්නේ අන්තර්ජාතික ගැටුම් වල අවසාන ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට අපිට 17 වෙනි ප්‍රශ්නය මොකද්ද කියලා මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ගැටුම් ඇතිවන මූල මොනවාද කියලා මේ ප්‍රශ්نين අහන්නේ. ගැටුම් ඇතිවන මූල මොනවාද? මොනවාද ගැටුම් ඇතිවන මූල වන්නේ? වාර්ගිකත්වය, දේශපාලනය, සමාජ ආර්ථික තත්ත්වය, ආගමික මතවාද. මෙන්න මේ විදිහට වාර්ගිකත්වය, දේශපාලනය, සමාජ ආර්ථික තත්ත්වය, ආගමික මතවාද තමයි ගැටුම් ඇතිවන මූල විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය ගැටුම් निराකරණයට යොදාගත හැකි ක්‍රමවේද හතරක් දක්වන්න කියලා මේ ප්‍රශ්نين අහන්නේ. ගැටුම් निराකරණයට අපිට යොදා ගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒවා තමයි කේවල් කිරීම, මැදිහත්කරණය, සහමන්ත්‍රණය, සමතකරණය, බේරුම් කිරීම, උපදේශනය. මෙන්න මේවා තමයි ගැටුම් निराකරණයට යොදා ගන්න පුළුවන් ක්‍රමවේද.